ආණ්ඩුව ඇතුළෙන්ම රනිල්ට පොල්ලක්. ආයතන ප්‍රතිව්වගත කරනවාට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතුවෙවින් තිබෙන බව ආරංචි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය ආයතන අටකට වෙන්කීම පිළිබඳව ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයන්ට ඔවුන්ට චන්දයදුන් ජනතාව කරුණු කියන්න පටන් අරන්. ඒවාට සවන් නොදුන්නොත් ආයේ පාර්ලිමේන්තුව වානා කියලා. ඔවුන් දන්න නිසා ආණ්ඩු පක්ෂයේ කීප දෙනෙක් මේ ගැන සාකච්ඡාවක් කරලා තියෙනවා. ඉන් පස්සේ ඔවුන් තව පියවරක් තියලා හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ එක්කත් මේ ගැන සාකච්ඡාවක් කරලා. ගෝටා කියලා තියෙන්නේ රාජ්‍යදේපල විකිනීම ප්‍රශ්නයක් තමයි කියලයි. ඒත් රනිල් නගන තර්කයේ එක්තරා සාධාරණත්වයක් තියෙන බවත් ගෝටා පෙන්වලා දීලා තියෙනවා. ඒක කියන්නේ පාඩවිලබෙන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට නොදී රාජ්‍ය ආයතන වශයෙන්ම තව දුරටත් තබා ගත්තොත් තවත් පාඩුවන බවයි ගෝටා අවධාර්ණය කරලා තියෙන්නේ. ඒක ඇත්ත. හැබැයි ඒක ඇත්තක් වෙන්නේ රාජ්‍යයේ අවකළමනා කරණය දිගටම පැවතුූහොත්තුන්. රාජ්‍ය කළමනාකරණය නිසි පරිදි සිද්ධ වුණා නම් අද මේවා පාඩුවෙන්නේ කොහොමද කියලා අපි ගෝටාගෙන් අහන්ඩ ඕනේ ඇත්තටම මේවා ගැන ගෝටාබේට හරි අවබෝධයකුත් නැහැ. හැබැයි ලාබලබන ආයතන විකිනීම පිළිබඳව ප්‍රශ්නයක් තියන බව ගෝටා මන්ත්‍රවරුන්ට කියලා තියෙනවා. ඊළඟට විදුලිය. කනිජතෙල් වගේ ආයතන පාඩු ලබන ඒවා බවට පත් වුණේ මෙරට ආණ්ඩුවල වැරදි කළමනාකරණය නිසයි. අනනිජතල් ව්‍යාපාරය ලංකාවේ මිස ලෝකේ කොහෙවත්න් පාඩු වෙලා නැහැ. විදුරිබල මණ්ඩලය ගත්තොත් ඒකේ නොපිය වූ බිල කෝටි පන්දාහක. මැති ඇමතිවරුන් අසුතුන් දෙනෙකුගේ බිල් ඒ අතර තියෙනවා. ඇමතිවරුන්ගේ බිල අමාත්‍යංශ මගින් ගෙවනවා. එහනම් කොහොමද ඇමතිවරු මේ ලිස්ට් එකේ ඉන්නේ. මේ සමහරු ඇමතිදූරය නැතිඋනාමත්න් ගෙවල්වලින් ගිහින්න නෑ. මේ වගේ මජරකම් පාලකයෝ නවත්තන්නේ කවදාද. රනිල් දන්නේ කොටස් කරලා විකුණන්න විතරද. මේ ආයතන රාජ්‍ය අංශය විසින්ම ප්‍රතිව්ුවගත කරන්න බැරිද. දැන් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි කල්ලයක්ං ආණ්ඩුව ඇතුළෙන්ම මතුූ වෙච්ච එක වැදගත් දෙයක්. එතකොටවත් රනිල්ට තේරෙයිද බලමු එයාගේ හැම ආර්ථික ප්‍රතිපත්තියක්ම නිවැරදි නැහැ කියලා. දැන් ඔන්න විද්වත්න් පිරිසක් රට ගොඩනගන්න යෝජනා මාලාවක් හදලා පක්ෂනායකන්ට පිරිනමන ආකාරය දැක්වෙන ඡායරූප සමාජමාදේ පලවෙලාත් තිබුණා. මේ යෝජනාවලියේ මොනවද තියෙන්න්නේ කියලා ජනතාවටත් දැනගන්න අවස්ථාව සලසන්න ඕනේ. ප්‍රශ්නිතියෙන්නේ ඔය මොනයෝජනාආවත් රනිල් රනිල්ට ඕනේදේ කරන එකයි. මොකද විදවදුන්ට වඩා එයා විද්වතෙක් නිසා වෙන අය රනිල්ට උපදෙශදීලා වැඩක් නැහ. ඇත්තටම ගෝටා සහ රනිල් අතරතියෙන ප්‍රශ්නය තමයි. ගෝටා මොකුත්ම නොදැනීම සහ. රනිල් දන්නවා වැඩිවීම. ගෝටා දැන්නන් උන්නේ නැහැ මොකදද පිළිපදින්න ඕනේ. මොකදද බැහැර කරන්න ඕනේ කියලා. රනිල් මේකේ අනිත් පැත්ත. දන්නවා වැඩි නිසා මේ අදහස් නිකන් ෆයිල් විතරක් බවට පත්වෙනවා. කොහොමත් දේශපාලක්ඥන් තුළ අදහසක් තියෙනවා උගත්තුූ ප්‍රායෝගික නැහැ කියලා. ඒකේ ඇත්තකුත් නැතුවාම නෙමි. කොහොම වනත් ආණ්ඩුවට යෝජනා දෙන විද්වතුන් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි රනිල්ගේ හිතුමතේ ආර්ථික ප්‍රතිපත්තිවලට අභියෝග කරන එක. අභියෝග කරලා විතරක් මදි. වඩා සාධනීය යෝජනා ඔවුන් ඉදිරිපත් කරන්නත් ඕනේ. එතකොට රනිල් පිළි නොගත්තත් ඒ අදහස් ජානතාව පෙළිගනිී. මුලින් එතැනට ඇවිත් බලමුකෝ. ඊටපස්සේ මොකක්ද කරන්න පුළුවන් කියලා. සටහන වෙමලනත් විරරත්න.